ජීවිතේ ගන්න තියෙන වැදගත්ම තීරණේ ගන්නට ඔබට හෙට අනිද්දා මේ ජනාධිපතිවරණයේදී සිදු වෙනවා ඇත. ඔබ එසේ නොකළොත් අපේ රට ආපස්සට යන ගමන වළක්වන්නට සක්කරයාටවත් බැරි වෙනවා. පුළුවන් වෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පමණයි. රට වැටිලා ගෑස් එක හොයාගන්න පාර දිගේ පොලිමේ ඉන්නකොට දරුවව මොන්ටසෝරියට දාගන්න ත්‍රිවිල් එකට පෙට්‍රල් ටික හොයාගන්න බැරුව ඉන්නකොට කන්න නැති වෙනකොට පොලිමේ මැරිලා වැටෙනකොට ආර්ථිකය බංකොලොත් කියලා කියනකොට මේක බාරගන්න හිටියේ නෑ කවුරුවත්. මාලිමා යන්තරේ සූත්‍ර පුංචල බල බල හිටියා වටපිට. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක දැංකයි වාරු ගැහුවට එදා ගිහිල්ලා හැංගුණා. අපි වැවුලුවා, අපිට කරගන්න දෙයක් නැතුව හිටියා. ගෝඨාභය මහතේ යනකොට අපි හිතුවා අපි අනාතයි කියලා. එහෙවු රටක හුස්ම ගන්න බැරුව හිටියා අපිට. හුස්ම පොදක් දුන්නේ කවුද? රනිල් වික්‍රමසිංහ. දරුවට, ස්වාමි පුරුෂයාට, ආදරණීය මවට මේ සෑම තරාතිරකම මේ රට හිතපු නැති විදියට බිඳ වැටුණා. මෙතෙන්දී අපිව ගලවා ගත්ත, අපේ රට බේරා ගත්ත, දරුවට නැවත බලාපොරොත්තුවක් ඇති කරපු, කාන්තාවට නැවත බලාපොරොත්තුවක් ඇති කරපු නිර්පාක්ෂික නායකයෙක් අද අපිට නැවත වතාවක් ජනාධිපති කරවගන්න අපිට තියෙන අයිතිය පිළිබඳව අපි කතා කරන්නයි අද මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. අපි නිර්පාක්ෂික අපේක්ෂකයාට ඡන්දය දෙනවා. රටේ ජනතාව පෝලිං වල තියලා අපේ අම්මලා කුස්සියෙන් ලිපගිනි නෙමෙයි මෙලෙව්වේ. හදවතේ උදරයේ ගින්දර නිමි නිවි දැල්වෙද්දී අපිට නායකයෙක් හිටියේ නෑ. ගෙදර දරුව අතහැරලා දාලා ගියා. හැබැයි මේ මාතෘ භූමියේ පිනට, ජාතියේ පිනට පහළ වෙච්ච අතිගරු රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිතුමා අනේ එදා එක ආසනයක් අරගෙන එනකොට පාට පක්ෂවලට බෙදිලා හිටපු අපි කෑ ගැහුවා. නමුත් මේ රටේ පීතෘත්වය තමන්ගේ දෙවුර මතට අරගෙන ජාතියේ පියා විදිහට අද අපිට ඉන්න හිටින්න රටක් හදලා දුන්නා. ආදරණීය අම්මේ තාත්තේ සෙල්ලම් කරන්න උරගා බලන්න දවසක නෙමෙයි අපි ඉන්නේ. අපි ඉන්නේ මේ වැල්පාලෙන් එගොඩ වෙන්න, ඒ එගොඩ වෙන්න වෙන එගොඩ කරන්න වෙන කිසි නායකයෙක්ට බැහැ කියන මම විශ්වාස කරනවා. කරන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විතරයි. රටේ නායකයා රටින් ගිය වෙලාවේ මේ මාතෘ භූමියේ එක ලේ කඳුලක් හලන්නේ නැතුව රාජ්‍යත්වය ස්ථාපිත කරමින් මේ රට නැවත යථා තත්ත්වයට පත් කරේ වෙන කවුරුත් නෙමෙයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමයි කියන එක අපි මතක් කරන්න ඕනේ. ආර්ථිකය පූර්ණ ස්ථාවර භාවයකට පත් කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙන යන මේ වැඩපිළිවෙලට අපේ පූර්ණ සහයෝගය ලබා දිය යුතුයි කියන එක අපි සපත කරන්නට ඕනේ. අපේ දරුවන්ගේ දරුවන්ටත් ස්ථාවර රටක් නිර්මාණය කිරීම සඳහා අප මේ ඓතිහාසික තීන්දුව ගත්ත බව ඉතිහාසය විසින්
සාක්ෂි දරනවා ඇතයි කියලා මා විශ්වාස කරනවා.